පොලිස් නිලධාරියෙකුට කොවිඩ් වැළඳීම හේතුවෙන් හලාවත ආරච්චි කට්ටුව පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ පිළිබඳව කළ විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ තාවකාලිකව ආරච්චි කට්ටුව නල්ලදරම් කට්ටුව සමූපකාර කෝප් සිටි ආයතනයට පොලිසිය රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි. මේ අතර ආරච්චි කට්ටුව පොලිසිය විස බීජ හරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. කොවිඩ් වැළඳුණු පොලිස් නිලධාරියා දින 3ක් පමණ පොලිසියේ රාජකාරිවල නිරතව සිටි ඇති බව වාර්තා වෙනවා. තාවකාලිකව පොලිසිය වසා දැමීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා ආරච්චි කට්ටුව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ඉතා ඉක්මනින් නැවත ආරච්චි කට්ටුව පොලිසිය විවෘත කිරීමටද බලධාරීන් පියවර ගනිමින් සිටිනවා. මේ අතර පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 800ක් පමණ නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති බවයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අපිට රෝගීන් 124 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. නමුත් අද වන විට සක්‍රීය කේසස්, ඒ කියන්නේ ඇක්ටිව් කේසස් අපිට ඉන්නේ 37යි. ඒ කියන්නේ පසුගිය සති දෙකක කාලයක වාර්තා වුණු කේසස්. එතකොට ඒ කේසස් 37 දෙනා තමයි දැනට අපි රෝගීන් විදිහට සලකන්නේ. ඊයේ දිනේ අපිට වාර්තා වුණා රෝගීන් 10 දෙනෙක්. එතනදී වැඩිපුරම රෝගීන් වාර්තා වෙලා තිබුණේ හලාවත ප්‍රදේශයෙන්. එතකොට මේ සියලුම රෝගීන්ව අපි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරලා තියෙනවා. පොසිටිව් රෝගීන්ව අපි රෝහල් කරා යොමු කරලා තියෙනවා. ඊට ආශ්‍රිතව පවුල් 800ක් පමණ අපි නිරෝධායනයට ලක් කරලා නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා.